හයි ගයිස් කොහොමද ඉතින් කට්ටියට මම ඉතින් ඔන්න කට්ටියට අදත් forex market එකේ update එකක් කරන් ආවා. ඒතකොට අද අපි new zealand dollars කියන currency pair එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉදිරියේදී new zealand dollars වල හොඳ trade opportunity දෙකක් තුනක් ඔය කට්ටියට catch කරගන්න පුළුවන් විදිහේ update එකක් අද අරන් ආවා. එතකොට අද update එකට යන්න කලින් අපි ඊයේ කතා කරපු gold update එක ගැන පොඩ්ඩක් බලමු. හරි. මම මේ දාගෙන තියෙන්නේ ඊයේ ඔකටේ ගෝල්ඩ් එකේ අප්ඩේට් එක දුන්න තැන ඉඳන් අද මේ දක්වා ගෝල්ඩ් එකේ වෙලා තියෙන දේවල් ටික මෙතනදී ඔකටේ හොඳටම දැක ගලා ගන්න පුළුවන්. මොකද අපි ඊ අප්ඩේට් එක දෙනකොට ගෝල්ඩ් එක මෙන්න මේ B wave එක කම්ප්ලීට් කරමින් තිබ්බේ. එතකොට මෙතන B wave එකේ මම බොක්ස් එකක් ගහගත්තා. ওই බොක්ස් එකේ 382 කියන ෆිබොනාකි ලෙවල් එකෙන් තමයි wave B එක රිජෙක්ෂන් එකක් අරගෙන දැනට ට්‍රයැන්ගල් එකේ wave D කම්ප්ලීට් කරන්න එන ගමන් තියෙන්නේ. එතකොට මේ වගේ හොඳ සෙලින් ප්‍රෙෂර් එකකින් දැනට මාකට් එක සෙල් වෙන ගමන් තියෙනවා. එතකොට දැන් අපි ඉන්නේ 4 hour time frame එකේ. ඔය 4 hour time frame එකේ මේ වගේ හොඳ selling pressure එකකින් candle පහක් හයක් වටනා කියන්නේ gold වල ඔකටට හොඳ profit එකකට යන්න අවස්ථාව තියෙන්න ඇති. එතකොට ඊ update එක බලපු නැති කට්ටියට පුළුවන් අපේ ඉනරේස YouTube channel එකට ගිහිල්ලා එතන දාලා තියෙනවා update එක. ඒක gold update එක බලලා ආයෙ තව trade දෙක opportunity දෙකක් තුනක් තියෙනවා. මතන මොකද D wave එක සහ E wave එක කම්ප්ලීට් කළා මාකට් එක සෙල් වෙනකොට හොඳ එන්ට්‍රියක් කැච් කර ගන්න පුළුවන් මෙතනදී. ඒ එන්ට්‍රිය ඔය කට්ටියට බලා ගන්න පුළුවන් අපේ YouTube channel එකට ගියාම. හරි. එහෙනම් අපි අද අප්ඩේට් එකට යමු. රයිට්. ඔය කට්ටියට මම අද New Zealand dollars වල අප්ඩේට් එකක් ගේන්න බලාපොරොත්තුෙන් හිටියා. ඒක නිසා මම New Zealand dollars ම ඇනලයිස් කරලා කවුන්ට් එකක් කරගෙන ඔය කට්ටියට අප්ඩේට් එකක් කරන් එනවා. රයිට්. මුලින්ම අපි දාගමු 3 month chart එක New Zealand dollars වල. හරි. මේකෙත් මම අර ඊයේ කතා කරා වගේම හොඳ history එකක් තියෙන නිසා අපිට high time frame වලින් තමයි මේකේ count එකත් පටන් ගන්න වෙන්නේ. එතකොට පේනවා හොඳ wave පහක් ඊට පස්සේ correction එකක් නැවතත් පල්ලට wave පහක් යමින් පවතිනවා මේ New Zealand dollars currency pair එකේ. මෙතනදී විශේෂයෙන්ම දැන් කියන්න ඕනේ පල්ලට නැත්තම් sell පැත්තට යන wave පහ මම idea එකක් විදිහට ending diagonal එකක් විදිහට අරන් තියෙනවා. මොකද මෙතන අපිට ස්ට්‍රක්චර් එකක් නැහැ. කියන්නේ ඉම්පල්ස් වේව් එක ස්ට්‍රක්චර් එකක් නැති නිසා අපි එන්ඩින් ඩයග්නල් එකක් විදිහට ගන්න තියෙනවා. මොකද එලියට් වේව් ගැන දන්න කට්ටිය දන්නවා ඇති. එන්ඩින් ඩයග්නල් එකක් කියන්නේ අනිවාර්යෙන් 333 ස්ට්‍රක්චර් එකක් යන්න ඕනේ පැටර්න් එකක්. ඒක නිසා මම මෙතන එන්ඩින් ඩයග්නල් එකක් කරන් තියෙනවා. ඔහොම අපි දාගමු 1 month chart එකට. රයිට්. 1 month එක දාගත්තට පස්සේ අපි මම ඔක අරන් තියෙනවා වේව් 1 WXY 66ක් කරෙක්ෂන් පැටර්න් එකක් විදිහට. ඊළඟට wave 2 complete කරන්න තමයි මාකට් එක දැන් යන්නේ 1 month chart එකේ. right. අපි දාගමු ඔහොම 1 week chart එක. 1 week එක දාගත්තට පස්සේ අපිට පේනවා මේ උඩට තියෙන ගිහිල්ලා තියෙන wave එක major A wave එකක් විදිහට මම අරන් තියෙනවා. එතන 1 2 3 4 5 විදිහට impulse wave එකක් අරගෙන තියෙනවා. ඊළඟට wave 2. ඔය impulse wave එකේ wave A wave B right impulse wave එකක් ගිහිල්ලා තිනවා wave A වල wave B එකේ WXY විදිහට මං correction 66ක් correction pattern එකක් කරන් තිනවා. ඔය correction pattern එකේ පළවෙනි wave එකේ ABC දෙවෙනි wave එකේ flat සහ අවසාන wave කියන්නේ Y කියන wave එකේ ABC simple 6ක් pattern අරන් තිනවා. ඊළඟට ඔය කට්ටිය C wave එකක් තමයි යන්න තියෙන මේ pattern එකේ. මොකද A, B, major B wave එක සහ ඊළඟට major C wave. ඔය C wave එක බොහෝ දුරට impulse එකක් යෑමේ හැකියාවක් තියෙනවා. මොකද ending diagonal එකක් යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මොකද මට මෙතන පේනවා wave 1 එකත් ලොකු දුරක් ගිහිල්ලා දැනට. ඒතකොට ending diagonal එකක් වගේ හැදෙනවනම් wave 1 එක ගොඩක් උසට යන්නේ නැහැ. නමුත් මෙතන wave 1 එක ගොඩක් උසට ගිහිල්ලා නිසා මට idea එකක් ගන්න පුළුවන් මෙතන wave 1 එක impulse wave එකක් වෙනවා. ඒ කියන්නේ wave C එක හොඳ ලොකු ඉම්පල්ස් වේව් එකක් වෙනවා කියලා අයිඩියාක් ගන්න පුළුවන්. රයිට්. ඔහොම දාගමු අපි 1 day chart එකට. එතකොට 1 day count එකේ මම ඔය wave 1 එක ඇතුළෙත් හොඳට healthy impulse wave එකක් කරන් තියෙනවා. එතකොට මේ impulse wave එකේ wave පහම දැන්ට complete. රයිට්. මෙතනින් wave පහම දැන්ට මම complete කරලා ඊට පස්සේ මේ 1 month chart එකේ wave 2. ඔන්න wave 2 complete කරන්න එන correction pattern එක මම ABC විදිහට simple 6ක් correction pattern එකක් විදිහට මම අරගෙන තියෙනවා. හරි simple 6ක් correction pattern එකක් විතර. එතන එතකොට ඔය B wave එකෙත් flat correction එකක් අරන් තියෙනවා.
එතකොට මෙතන ඉඳන් ඔය කට්ටියට ඕනනම් හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඒ වුණාට මෙතන ගන්නකොට ඔය කට්ටිය ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එක මේ ලෝ එකට යටින් තියා ගන්න ඕන අනිවාර්යෙන්. එතකොට ඔය ලෝ එකට යටින් තියාගත්ත කියන්නේ ලොකු ස්ටොප් ලොස් එකක් වදිනවා. ඇත්තටම අපි ට්‍රේඩ් කරනකොට ප්‍රොෆිට් එක වගේම ලොස් එක පැත්තත් බලන්න ඕනේ. ඒක නිසා ලොකු ස්ටොප් ලොස් එකක් වදිනවා. ඒක නිසා එතනදී ගන්න ට්‍රේඩ් එකට වඩා අපිට තව ලෝ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා මෙතන කන්ෆර්මේෂන් සහිතව හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඒක නිසා අපි තව ලෝ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා බලමු. 4 hour chart එක මම දාගන්නම්. හරි, 4 hour chart එක දාගත්තට පස්සේ එතන මම ඇරන් තියනවා ABC. right, wave C එකේ ඉම්පල්ස් වේව් එක 1 2 3 4 5 විදිහට 1 2 3 4 5 විදිහට ඉම්පල්ස් වේව් එකක් ඇරන් තියෙනවා. එතකොට මෙතන මට 3rd wave එකේ සහ 5th wave එකේ structure එකක් තියෙනවා. ඒක නිසා මම ඉම්පල්ස් වේව් එකක් විදිහට ගත්තා. එතකොට wave 5 දැන්ට complete. ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි wave 5 complete කළා නැවතත් මාකට් එක buy වීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔය chance එක හොඳටම හදලා දීලා තියෙනවා මෙතනින්. මොකද මාකට් එක හිතුවාගේ මෙතනින් buy වෙලා තියෙනවා 1 2 3 4 5. එතකොට උඩට යනකොට අනිවාර්යෙන් impulse wave එකක් තමයි යන්න ඕනේ. එතකොට impulse wave එකේ wave 1 දැනට complete කියලා මං අරන් තියෙනවා. නමුත් ඉදිරියේ එන news එක ඔයක පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. එතකොට මෙතන මං old 1 කියලා දාගෙන තියෙන්නේ. මම මෙතන ගත්ත wave 1 එක බැරි වෙලාවත් complete නොකළොත් ඊළඟට wave 1 එක complete කරන්න තියෙන තැන තමයි මෙන්න මේ old 1 කියලා දාගෙන තියෙන්නේ. එතකොට අපි එතන ගත්තොත් 0.6 සහ 0.6.1 ඔන්න ඔයගෙන් ප්‍රයිස් ඒරියා එක තමයි ඊළඟට wave 1 මෙතනින් කම්ප්ලීට් නොකළොත් ඊළඟට wave 1 එන්න තියෙන හොඳම තැන. එතකොට මෙතනින් අපිට wave 1 කම්ප්ලීට් කළා කියලා අයිඩියා එක ආවොත් ඊළඟට අපිට wave 2 කරෙක්ෂන් එක මෙන්න මේ ඇඳලා තියෙන බොක්ස් එකට එන්න පුළුවන්. එතකොට මේ බොක්සේ ප්‍රයිස් එකක් විදිහට ගත්තොත් 0.59 සහ 0.58 ආයෙම කියන්න 0.593 සහ 0.589 ඔන්න ඔය තැන්වලට wave 2 correction එක එන්න පුළුවන්. එතකොට ඔය කට්ටියට හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් මේ wave 2 එකෙන් confirmation බලලා. එතකොට මම මෙතනින් දාලා තියෙනවා invalid කියලා. ඔන්න ඔයතනින් තමයි මෙන්න මෙතනින් පල්ලට මේ wave එක ආවොත් අපි ගත්ත 1 2 3 setup එක invalid වෙනවා. ඒ කියන්නේ ඔය කට්ටිය මෙතනින් ගන්න ට්‍රේඩ් එකට stop loss එක මෙන්න මේ point එක යටින් තියාගන්න පුළුවන්. එතකොට මෙතන 4 hour chart එකේ තමයි මම ඉන්නේ. ඔය කට්ටියට මේ 3rd wave එක උඩට, ඒ කියන්නේ 3rd wave එකක් කියන්නේ ඔය කට්ටිය දන්නවා ඉතින් හොඳට count වෙන wave එකක්. එතකොට මේකේ උඩ හරියට යනකම්ම ට්‍රේඩ් එක අල්ලන් ඉන්න පුළුවන්. එතකොට මම 3rd wave එක ඊළඟට එන්න තියෙන target සහ wave 4 wave 5 කොයි වගේ තරඟින් අතර වේද කියලා අපේ Telegram channel එකේ දාන්නම්. ඔය කට්ටිය Telegram channel එකේ updated ඉන්න. හරි, right. අපි යන් ආයේ Telegram channel එක පැත්තට. එතකොට Telegram channel එකේ ඔය කට්ටියට පේනවා ඇති Elliott Wave mentorship එකක් පටන් ගන්නවා අපි මේ 28 වෙනිදා online එකක්. එතකොට physical එක පළවෙනිදා පටන් ගන්නවා. ඔය කට්ටියට මේ දෙකටම join වෙන්න පුළුවන්. online එන කට්ටිය online, physical එන කට්ටිය physical join වෙන්න පුළුවන්. එතකොට මේ සමගම ඔය කට්ටියට Elliott Wave club එකේ lifetime access හම්බෙනවා. මොකද සීමිත පිරිසක් තමයි අපි මේකට බදවගන්නෙත්. එතකොට ඔය කට්ටිය ඉක්මන් කරන තරමට හොඳයි. හරි, එහෙනම් මම ඔය කට්ටියට අද new dollars currency pair එකෙන් තමයි මේ අප්ඩේට් එක අරන් ආවේ. ඔය කට්ටිය මේ වීඩියෝ කැටින් කමෙන්ට් එකක් දාලා තියන්න හෙට ඕනේ මොන currency pair එකේ වීඩියෝ එකක්ද කියලා. එතකොට ඔය කට්ටියට අවශ්‍ය කරන currency pair එකේ වීඩියෝ එක මම හෙට අනිවාර්යෙන් අරන් එන්නම්. එහෙනම් කට්ටිය පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. හැමෝටම ජය වේවා.